ආර්ථිකයේ වර්ධනයක් ආනයින අඩුවී අපනයින වැඩි වෙයි. ශ්‍රී ලංකන් මිහින් ලංකා පරීක්ෂණ වාර්තාව පාර්ලිමේන්තුවටත් නීතිපතිටත් මහවැලි ගිනිසිලුවේ ප්‍රදර්ශන චාරිකාව ජනපති ප්‍රධානත්වයෙන් රට දිනවන පුරුල් සන්දානයක් තායි කුණි සන්දානය හදනවා මේක තමයි පුල්ම සන්දානය මේක තමයි ආණ්ඩුව දිනවන සන්දානය ඒ සන්දානයේ ඉන්න අය මොන සන්දානයවත් නැහැ විපක්ෂී ඉන්න අයත් එතන තමයි එකතු වෙන්නන්නේ ඉදිරි දිනවලත් වැසි වැඩි වෙයි ඇමසන් ගින්න තවත් ඇවිලෙයි ශ්‍රීලංකාවේ විදේශීය ගිණුම් අංශය ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා විශේෂයෙන් පසුගිය ජූනි මාසයේදී මෙම තත්ත්වය කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවයි මහ බැංකුව තවදුරටත් සඳහන් කරන්නේ පසුගිය ජූනි මාසයේදී වෙළඳ හිඟයද ඇමරිකා ඩොලර් මිලියන 316ක් දක්වා අඩු වී තිබෙනවා එය 2010 ඔක්තෝබර් මාසයෙන් පසු වාර්තා වූ අවමාගයයි ආනයන අඩුවීම සහ අපනයන ඉහළ යාම විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වයේ ඉහළ යාමට බලපා තිබෙනවා සංචාරක ඉපෙයින් පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු අඩුවද ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් ජුනි මාසයේදී ඉහළාගයක් වාර්තා කළා විදේශ සේවා නියුක්තිකෙන්ගෙන් ලැබෙන මූල්‍ය තත්ත්වයේද පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී ඇමරිකා ඩොලර් මිලියන 537ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා එය 2.5%ක වර්ධනයක් මේ වසරේ පළමු භාගයේදී විදේශ නියුක්තිකයන්ගෙන් ලැබීම් ඇමරිකා ඩොලර් මිලියන 3270ක් ලෙස වාර්තා වුණා. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පොලි අනුපාතද අඩු කර තිබෙනවා. ඒ මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 7% සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 7% දක්වා පදනම් අංක 50කිනුයි. උද්දමනය අවම කර ආර්ථිකය ස්ථාවර මට්ටමක පවත්වාගෙන යාම එහි ප්‍රමුඛ අරමුණයි. महावेली क्रीडा गिनिसिलुव प्रदर्शन चारिकावे समारंभक उत्सवय जनाधिपतितुमाके प्रधानत्वेन पवत्तुना ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සංවිධානය කරන මහවැලි ක්‍රීඩා උළෙල මෙවර පැවැත්වෙන්නේ 31 වන වරටයි. ලබන මාස 7 සහ 8 යන දිනයන්හිදී මැදිරිගිරිය විසෝපුර මහවැලි ක්‍රීඩාංගණයේදී ක්‍රීඩා උළෙල පැවැත්වෙනවා. මහවැලි ගිනිසිලුව ප්‍රදර්ශන චාරිකාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණේ කොළඹ මහවැලි කේන්ද්‍ර පරිශ්‍රයේ සිටයි. රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පිරුම, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය DMS දිසානායක යන මහතුරුණතුරු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අද මහවැලි කේන්ද්‍රයෙන් ආරම්භ වූ ගිනිසිලු චාරිකාව හෙට දිනේදී උඩවලවට ළඟා වීමට නියමිතයි. අනිද්දා රබකැන්නොයට ළඟාවන එය 31 වන මහවැලි ඊ කලාපය හා සී කලාපය වෙත ළඟාවනු ඇති. ඉන්පසු පිළිවෙලින් මහවැලි බී කලාපය, ජී කලාපය හා හුරුළු වැව එච් කලාපය, එල් කලාපය හා ඩී කලාපය සංචාරය කිරීමට කටයුතු දා තිබෙනවා. දිනපතා එම නගරවලදී සංස්කෘතික සංදර්ශන හා සංගීත ප්‍රසංගද පැවැත්වෙනවා. වැසි තත්ත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපය තුළ අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ පිළිබඳ අදහස් දක්වන එම දෙපාර්තමේන්තුවේ කාර්යනියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවල් මහතා. දිවයිනේ නිලධි කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද දින සිට ඉදිරි දින කිහිපෙදී බලාපොරොත්තු වෙනවා. අද දිනේ දිවයිනේ වර්ෂාව ඇතිවීම පිළිබඳ සැලකුවොත් බස්නාහිර මධ්‍යම සබරගමුව දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසිගෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි. ඒ වගේම ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල තැනින් තැන සවස දෙකෙන් පමණ පසුව වැසිගෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා. බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වල ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර අවශ්‍ය පීවර ගන්නා ලෙස ජනතාවගෙන් කරුණිකව ඉල්ලා සිටිනවා ඉදිරි මැතිවරණ දිනවන පුළුල්ම සඳහනිය ගොඩනගන බව අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. මහරගම පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අමාත්‍යවරයා මේ බව කියා සිටියා. එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් දෙදෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වුවා.
පක්ෂය සහ විනය කමිටුව පක්ෂයේ ගන්න තීන්දුව తీරන මත මහලේකම්වරිය විදියට ක්‍රියාත්මක කිරීම මට පැවරලා තියෙනවා. බොහෝ අය මගේ මිත්‍රයෝ පෞද්ගලිකව නමුත් පක්ෂයේ ලේකම්වරයා විදියට ගන්න ඕන තීන්දුව తీරන මගේ ගැනීම මගේ වකීමක් නේ. ඒ නිසා අපි අවශ්‍ය ක්‍රියාමාර්ග තමයි අරගෙන තියෙන්නේ. යම් යම් ප්‍රකාශ සහ සිද්ධීන් සම්බන්ධයෙන් කරුණු විමසලා තියෙනවා. ඒ ප්‍රකාශ සම්බන්ධයෙන් එච්චරයි. කණ්ඩායම රැස්වලා තීරණයක් ගත්තද සම්දානේ හැදීම සම්බන්ධයෙන්? ඔව් අපි ඊයේ පක්ෂ නායකයෝ ඔක්කොම ටික වගේ ආවා. තීරණයක් ගත්තා ඉක්මනින් සම්දානේ හදන්න කියලා. ඒකේ තිබ්බ යම් යම් සංශෝධන ඔක්කොම කරලා තියෙනවා. ඒ අනුව අපි ඊට ඉක්මනින් සම්දානේ හදනවා. මේක තමයි පුල්මල සම්දානේ. මේක තමයි ආණ්ඩුව දිනවන සම්දානේ. ඒ සම්දානේ ඉන්න අය මොන සම්දානේවත් නැහැ. විපක්ෂී ඉන්න අයත් එතන තමයි එකතු වෙන්නන්නේ. නායකයා ඉන්නවා නියෝජ්‍ය නායකයා මේ දෙන්නම අපිට ශක්තිය. ඉතින් මේ ඔක්කොම එකතු කරලා යන්නේ. ඔයාලට ඕනෙම කඩන්න. අපි කඩන්න දෙන්නේ නැහැ කොහොම හරි අපි එකතු කරලා යනවා. මොකද මේ ඔක්කොමගේ අවශ්‍යතාව අපිට ඕනේ. එක්සත් ජාතික පක්ෂය ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අයුරින් බව අමාත්‍ය කබීර් හෂීම් මහතා පවසනවා. අපි අවුරුදු ගණනාවක් මේ රට දියුණු වෙනවා කියලා කිව්වා. දියුණු වෙමින් පවතින රටක් කියලා 1948 ඉඳලා මේ රට ගැන කතා කරනවා. දැන් ඒක ඇති. දියුණු රටක් බවට මේක පරිවර්තනය කරන්න ඕනේ. ඔබ නැගිටින්න ඕනේ. මේ පුංචි මිනිස්සුට සම අවස්ථාව දෙන්න ඕනේ. එදා අලුත් අපේක්ෂකයෙක් තේරීමේ උත්සවයක් තිබුණා. ඒකේ සංකේතයක් වශයෙන් ඒගොල්ලන්ගේ සලකුණ තිබුණේ මොකද්ද? වලව්වක්. අලුත් දෙයක් කරන්න යනවලු සලකුණ තියෙන්නේ බලවුව. ඒතරේ පක්ෂ නායකයා වාඩි වෙලා ඉන්න පුටුව රජ පුටුව අනිත් ඔක්කොමලා ඉන්නේ සාමාන්‍ය පහතෙන් තියෙන පුටුවල. ඒකේ මානසිකත්වය මොකද්ද? අලුත් දෙයක් කරන්න යන්නේ. මේ රට එහෙමද හදන්න යන්නේ? ඒක පන්තියක් හුස් කරලා ඒ රජ පන්තිය තමයි ආපහු මේක ගන්න යන්නේ කියන පණිවිඩය එදාම දුන්නා. ඔවුන්ට අවුරුදු ගණනාවක් තිබුණා මේ රටේ පොදු මිනිහා ජනතාව වෙනුවෙන් වැඩ කරන්න. දැන් අලුත් පක්ෂයක් හදාගෙන දැන් කියනවා අපි ජනතාව තෝරන එක්කෙනෙක්ව දානවා කියලා. කොහෙද ජනතාව තියෙන්නේ? අයියා මල්ලිව තෝරන. නැත්තම් මල්ලි අයියාව තෝරන. මේක හරියට පරණ වයින් අලුත් බෝතලයක දාලා නැවත පෙන්නන මේ මිරිංගුව. ඒකට නැවත අපි ඉඳ තියනවද නැද්ද කියන තීරණය ඔබ අතේ තියෙන්නේ. අමාත්‍ය කබීර් හෂීම් මහතා මේ බව සඳහන් කළේ මාවනැල්ල මහත්තේගම කන්දේ විහාරය අසල ග්‍රාමීය පාලම සහ රුවන්පුර ග්‍රාමීය මාර්ගයේ ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වමින් මෙම ව්‍යාපෘති දෙක සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 12.5ක් ග්‍රාමීය පාලම සඳහා රුපියල් මිලියන 10ක් වැය කෙරෙනවා. පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ඇතුළු සියලුම පක්ෂ නායකයන් ඇමරිකාවේ සැලසුමක් ක්‍රියාත්මක කරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා. කොළඹදී පැවති වෙනිසුලාවට එරෙහි අධිරාජ්‍යවාදී අතපෙවීම් පරදමු සම්මන්ත්‍රණයට එක්වෙමිනුයි ඒ මහතා මේ බව කියා සිටියේ. අපේ රට ඇමරිකා එක්සත් ජනපදයක ඉස්ලාම් ගිවිසුමක් ගැන 1995 සෝෆා ගිවිසුම. සෝෆා ගිවිසුම අසං කර ජීඑල් පීරිස සතු විදේශ අමතිවරයා. ජීඑල් පීරිස තිබුණු ලොකුම චෝදනාව තමයි විරුද්ධවාදීන්ගෙන් ඔහු ඇමරිකානු ගැත්තෙක් CIA එකේ පඩිගන ලයිස්තුවේ ජීඑල් පීරිස්ගේ නම තිබුණාය කියන එක. ඒ ජීඑල් පීරිස් තමයි පොදු ජන පෙරමුණේ සභාපතිවරයට පත් වෙන්නේ. ඇමරිකානු පුරවැසිභාවය තවමත් අතහැරලා නැති අතාරින්න හිතලවත් නැති බැසිල් රාජපක්ෂ පොදු ජන පෙරමුණේ සංවිධායකයා බවට පත් වෙනවා. මේ වෙනකන් හරියට හතරියද කියලා පුරවැසිකම් අපි දන්නේ නැහැ. ගෝටා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා බවට පත් වෙනවා. ගෝටා ජනාධිපති අපේක්ෂා කරන්නට කලින් මහින්ද රාජපක්ෂ මහත්තයා හම්බුනේ කවද? ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිය සහ දකුණු සහ මධ්‍යම ආසියාව බාර ඇමරිකානු වැඩ බලන ලේකම්වරිය ශවේන්ද සිල්වා හමුදාපති කරනකොට ඇමරිකානු තානාපතිවරේ නිවේදනයක් දානවා. ශවේන්ද සිල්වා හමුදාවේ සේවය කරනකොට ආරක්ෂක ලේකම්වරයා හිටපු ගෝටා ජනාධිපති අපේක්ෂක කරනකොට ඒ ඇමරිකානු තානාපති කාර්යාලය සද්ද නැහැ. මේ සියලු සිදුවීම් පෙළ ගස්සලා ගත්තට පස්සේ ඔබට පේනවා රටක් Tamanට ඕන විදියට පාලනය කරන්නට ඇමරිකාව මොන විදියට සල්සුණු සකස් කරනවද? ඒ විදිහට මැදිහත් වෙනවද? ශ්‍රී ලංකන් එයාලයින් ශ්‍රී ලංකන් කේටරින් සහ මිහින් ලංකා යන ආයතන පිළිබඳ සිදු ඇතැයි කියන අක්‍රමිකතා විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා. තවත් යෝජනා කිහිපයක් අමාත්‍ය මණ්ඩලය අනුමත කළා. ශ්‍රී ලංකන් එයාලයින් ශ්‍රී ලංකන් කේටරින් සහ මිහින් ලංකා ආයතනවල සිදු ඇතැයි කියන අක්‍රමිකතා විමර්ශනය කර සකස් කළ වාර්තාව නිර්දේශ 32කින් සමන්විතයි. එම වාර්තාවේ ඇතුළත් නිර්දේශ අනුව ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට එය නීතිපතිවරයා වෙත යොමු කිරීමටද කැබිනට් අනුමැතිය හිමි වුණා.
දඬු නීති සංග්‍රහයේ සඳහන් වැරදි සඳහා වෙන දඩ මුදල් වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ සඳහා නීති කෙටුම්පත් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීමට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වුණා. රට තුල සාපරාදී ක්‍රියාකාරකම් ඉහළ යෑම වැළැක්වීම සඳහා දැඩි ක්‍රියාමාර්ගවලට එළඹීම කාලීන අවශ්‍යතාවක් බව හඳුනාගෙන තිබෙනවා. ඇතැම් වැරදි සඳහා පනවන දඩ මුදල් ආදිය ප්‍රමාණවත් නොවන බව බොහෝ දිනාගේ අදහසයි. ඒ අනුවයි දඬු නීති සංග්‍රහයේ සඳහන් වැරදි සඳහා දඩ මුදල් වැඩි කිරීමට තීරණය කර ඇත්තේ. අඩු ආදායම් ලාභින් සඳහා නිවාස ඒකක 2000ක් ඉදිකිරීමට රජය තීරණය කර තිබෙනවා. චීන ආධාරය යටතේ මෙම නිවාස ඉදිකිරෙන්නේ මොරටුව පෑලියගොඩ තිඹිරිකස්සෑය හා මහර්ගම යන ප්‍රදේශවලයි. ඊට අදාළ ඉඩම් පවරා ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. ගැටුම් වලින් බලපෑමට ලක් වූ උතුරු හා නැගෙනහිර පළාත්වල හානියටපත් Hindu ආගමික සිද්ධස්ථාන ප්‍රතිසංස්කරණය කිරීමට රජය තීරණය කර තිබෙනවා. බදුපනත් කිහිපයක් සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. එකතු කළ අගය මත බදුපනත ජාතිය ගොඩනැගීමේ බදුපනත දේශීය ආදායම් පනත සහ මුදල් පනත ඇතුළු පනත් කිහිපයක් ඊට අයත්. ගාල්ල යක්කල මුල්ල වෙළඳ සංකීර්ණයේ වෙළඳ සැල් වලින් අය කෙරෙන බදු මුදල අසීමිත ලෙස ඉහළ දමා ඇති බව පවසමින් වෙළඳ සැල් හිමියන් විරෝධතාවක නිරත වුණා. යක්කන මුල්ල ප්‍රාදේශීය සභාව මගින් මිසේ බදු මුදල් ඉහළ දැමීම දැඩි අසාධාරණයක් බවයි විරෝධතාවට එක්වන් ප්‍රකාශ කළේ. අසාධාරණ මෙම බදු වැඩි කිරීම වහා ඉවත් කර ගන්නා ලෙස තමන් ප්‍රාදේශීය සභාවෙන් ඉල්ලා සිටින බව යක්කන මුල්ල වෙළඳ සංගමේ සමාජිකයන් මෙහිදී කියා සිටියා. මේ වර්ෂයේ අපිට බදු වැඩි කරලා තියෙනවා. පමණක් අඩවල වලට රුපියල් 800 තිබිච්ච ඒවා 4000 කරලා තියෙනවා. 1200 තිබිච්ච ඒවා 3500 වගේ කරලා තියෙනවා. ඊට පස්සේ අපිට අධිහාරයක් හදලා එවලා තියෙනවා. පමණක් අඩවල වලට රුපියල් ලක්ෂය වගේ තියෙනවා. කිසිම සංවර්ධන කටයුත්තක් කරන්නේ නැතුව බදු ගහන එක විතරයි කරන්නේ. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා අපේ මේ වෙළඳුන්ට යක්කල මුල්ලේ සහනයක් සලසා දෙන්න කියලා. මේ වෙළඳ සංකීර්ණයේ මිනිසු තමයි මේ ප්‍රාදේශ සභාවේ බලය ලබා ගන්න ඉතාමත් දැඩි කැපවීමක් කරන මිනිසු ඉන්නේ. හැබැයි ඒ මිනිසු තමයි පළවෙනි බද්ද ගහලා තියෙන්නේ. හැබැයි මම අහනවා සභාපතිතුමාගෙන් මේ වෙළඳ සංකීර්ණයෙන් ගහන 100-300 බද්ද අරගෙන මොකද කරන්නේ? 100-300 බද්ද කරුණාකරලා හකුලා ගන්න කරන්න පුළුවන් දෙයක් සාධාරණ විදිහට කරන්න. මේ සම්බන්ධයෙන් යක්කල මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති යුජී පියදාස මහතා දැක්වුවේ මෙවන් අදහසක්. අපි ගිවිසුම් ගත වෙලා තියෙන විදිහට අවුරුදු පහෙන් පහට මේ ධාතු සංශෝධනය කරන්න ඕනේ. මේ ධාතු සංශෝධනය කරන්නේ අපි නෙමෙයි, තක්සේරු දෙපාර්තමේන්තුව. තක්සේරු දෙපාර්තමේන්තුව ඒ ඔප අලුත් තක්සේරුව තමයි දැන් ඒගොල්ලෝ ගවන්න බැඳිනින්නේ. අනිත් එක අර ගිවිසුම් ගත වෙච්ච හැටියට ඒගොල්ලෝ ගිවිසුම් ගත වෙලා තියෙනවා වරින් වර මේ වැඩි කරන මුදල් ගවන්න ඒගොල්ලෝ එකඟ වෙනවයි කියලා. දිවයිනේ සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවා ඇත්තේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ ආවරණය කරමින්. එවැනි සංවර්ධන ව්‍යාපෘති කිහිපයක තොරතුරු සංවර්ධන පුවත් විශේෂාංගයෙන්. කොළොන්න මැතිවරණ කොට්ටාසයේ කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කළ උඩවලව අඳුලුව මාර්ගයේ ජනතා අයිතියට පත් කෙරුණේ නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 50ක්. මීට සමගාමීව පොල්පැල දහසක් බෙදා දීමේ වැඩසටහනක්ද ක්‍රියාවට නංවා තිබුණා. අපේ ආණ්ඩුවට මේ අවුරුදු 4ේ විශාල ප්‍රශ්නාවක්. ලංකාවේ ඉතිහාසයේ කිසිම රජයක් නොකරපු ආකාරයට මේ ගම්බිම් දියුණු කිරීම උදෙසා වැඩ කළා තියෙනවා. ඉදිරි කාලයේදී මේ වගේ ජනහිතකාමී රජයක් එක්ක තමයි මේ වැඩ කටයුතු කරන්න වෙන්නේ. එහෙම නැතුව මිනිසුන්ගේ ඡන්දය අරගෙන ඉවර වෙලා ඒ මහජන මුදල් ගසා කන යටිමඩි ගහන පෞල්වාදය, ඒකාධිපති වාදය, මිලිටරි වාදයේ තියෙන රජයන් එක්ක ගම්බිම් දියුණු කරන්න අමාරුයි. අපේ පැත්තේ අපේක්ෂකයා අපි තාම නම් කරලා නැහැ. දැන් තනි පැති වලින් ඉදිරිපත් කරන අයට තාම ප්‍රශ්න තියෙනවා. දැන් ලොකුවට අපේක්ෂකව ඉදිරිපත් කළාට ඒ අය රටේ පුරවැසියෝවත් නෙවෙයි කියලා දැන් කියනවා. ද්විත්ව පුරවැසි භාවයක් සහිත කෙනෙක් ජනාධිපති ඡන්දෙටilla පත් වුණත් ජනාධිපති ධූරය අහෝසි කරන්න කියලා උසාවිය කියන්නේ ඉඳ තියෙනවා. නියම පුරවැසි සහතිකේ පෙන්නගෙනම ඡන්දෙට එන්න. අපි සාධාරණ ඡන්ද තියන්න පුළුවන් වටපිටාව හදලා තිබෙනවා. 2015 පස්සේ මේ රටේ දූෂිත මැතිවරණ තියන්න බෑ. ඊට කලින් තිබ්බ මැතිවරණ හැම එකක්ම දූෂිතයි. ඌව පරණගම අඹගස්තුව කුරුඳුගොල්ල ආදාහනාගාර ගොඩනැගිල්ල ඉදිකිරීම ආරම්භ කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාලද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්. ඒ සඳහා වැය කිරීම මුදල රුපියල් මිලියන 27.8ක්. මහජන නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. රුපියල් ලක්ෂ 1050ක වියදමින් දැරණියගල ප්‍රදේශයේදී වූ නව පාලම් තුනක් ජනතා අයිතියට පත් කෙරුණා. ඒ සබරගම පළාත ආණ්ඩුකාර ධම්මදිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පනාවල ගලන් මෝදර මාලිබොඩ දික්කැල්ල කන්ද සහ පෙත්තුකුලම මාර්ගය කරමින් මෙම පාලම් ඉදිකර තිබෙනවා. පාලම් දහස ව්‍යාපෘති යටතේ මේ ක්‍රියාත්මක කෙරුණේ
පනාවල ගලන් මෝදර මාර්ගයේ හරහා පිහිටි පාලම මීට පෙර ගංගොතුරකට හසු වීම හේතුවෙන් මුළුමනින්ම විනාශ වී තිබුණා. ප්‍රදේශවාසීන් ඒ වෙනුවට භාවිත කර ඇත්තේ ඒ දණ්ඩක්. අනෙකුත් පාලම්ද දැඩි ලෙස අබලන් වී තිබුණා. නව පාලම් ඉදිකර දීම වෙනුවෙන් ප්‍රදේශවාසීන් රජයට මහත් ප්‍රසාදය පළ කර සිටිනවා. දැන් පුවත් කිහිපයක් ලුහුඬින් साधारण समाजयक संधा वो जातिक व्यापारी कांता संसदे कोलंबदी माध्य हमु वाक्यंद वाती पुना यही नियोजित वर्यान की पदने कुम मेहदी राटे पवत्ना वात्मान तात्वे पिलिबंद अधहस देक वुवा जात्यांतर पोलीसिये महले कम जर्गन स्टोक महता कोलंबदी माध्य हमु वकट एक वुना जात्यांतर पोलीसिये सामाजिकत्व दरन रटवल एक स्यानू हतर ही सिदुवन प्रहार याको अनतुराक संभांदेन एम रटवलट पैमिन निरीक्षन खाटेवत सिदुकरन ववाई ए महता मेहदी संधान कले FNG තැන්පත් කරුවන්ට මුදල් අහිමි වී වසර 10ක් ගත වුවද සහනයක් සැලසී නැති බව එම තැන්පත් කරුවන්ගේ සංගමය පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එම සංගමයේ සමාජිකයන් මේ බව සඳහන් කළ අතර නව සමාගමකට එම වගකීම් පවරා ඇතත් එය නිසි පරිදි ඉටු වී නැති බවයි ඔවුන් වැඩිදුරටත් කියා සිටියේ. කරාපිටිය රෝහල අසල පිහිටි මාබොටුවන පියරතන නාහිමි සුවසෙවන මධ්‍යස්ථානය මගින් රෝගීන්ට නොමිලේ සේවා රසක් ලබා දෙනවා. දුරබැහැර ප්‍රදේශවල සිට පැමිණෙන රෝගීන්ට ආහාර පාන සහ නවාතැන් ඇතුළු එම පහසුකම් සැපයෙන්නේ කැලිෆෝනියාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කහඳ අමරබුද්ධි ස්වාමීන් වහන්සේගේ මෙහෙයවීම මතයි. පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ අතුරුලිය රතන ස්වාමීන් වහන්සේ රාජකීයදී මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. මඩකලපුව විශ්වවිද්‍යාලයේ සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී උන්වහන්සේ අදහස් දැක්වුවා. ඒත් සමගින් 19 මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්. www.itnnews.lk